දෙදහස් විසිහතර නවවර්ෂයේ ටෝක් විත් මී වැඩසටහන දන්න කෙනෙක්ගේ නොදන්න කතාවරගෙන අද මාත් එක්ක ඇවිල්ලා ඉන්නේ ප්‍රවීණ සම්මානනීය ගායන ශිල්පී වික්ටර් රත්නායක ශූරින්ගේ ආදරණීය මුණුබුරා විනුච අයබෝන් විනුච අයබෝ ඉතින් විනුච පොඩි කාලේ ඉඳලා තිබ්බ ආසාවක්ද ගායකෙක් වෙන එක ඔව් මතකද කාලේ ඉඳලා ඔව් කොහොමද මේ ගායන වෘත්තීය ශාස්ත්‍රයට එන්නේ ඒ කියන්නේ සීයා තමයි හේතුව සීයා ඒ කියන්නේ සීයා අපි එක ගෙදර හිටියේ මම සීයාත් එක තමයි හැදුනේ අපේ අම්මත් අපි කට්ටියන් පවුලේ කට්ටිය. ඉතින් හැම වෙලෙම දකින්නවා සීයා මියුසික් කරන හැටි සීයා ඒ මිනිසුන්ගේ ආදරේ ලබා ගන්න හැටි හැමදේම නිසා ඒ මියුසික් කියන ඉන්ඩස්ට්‍රියල් සීයා ඒ ලබන වින්දනය ඒකට හරි ඒකට තමයි ආස හිතෙන්නේ අත්‍තරම. ශාමේක මාර ආතල් නෙමෙයි මේ ලයිෆ් එක කියන එක. ඉතින් ඒ කියන වාටත් ආසාවක් තිබ්බද මමත් ප්‍රසිද්ධ චරිතයක් වෙන්න ඕනේ කියලා. ප්‍රසිද්ධ චරිතයක් කියන්නේ ඔව් ඒ කියන්නේ මියුසික් මියුසිෂියන් කෙනෙක් විදිහට ගායකයෙක් විදිහට ලංකාවේ නමක් හදාගන්න ඒ ඒ ටාගට් එක තමයි තාම තියෙන්නේ පොඩි කාලේ ඉඳලා. ඒ ගමන තමයි මේ හිමීට යන ට්‍රයි කරන්නේ. එතකොට විනුජ කියන චරිතය හැදෙන්නේ සීයා නිසාද? ඔව් අනිවාර්යයෙන්ම සීයා නිසා සීයා නැත්තම් අර මම හැමදාම කියනවා ඒක සීයා නැත්තම් මම නැහැ. ඒක ෂෝ එක කියලා ඒක තමයි ඇත්ත. ඒ කියන්නේ ඔය සීයට කතා කරා සීයා මට ජනප්‍රිය ගායකයෙක් වෙනද ගායන ශිල්පියෙක් මට එන්න ඕනේ කියලා. සීයට ඒක තේරුණා මං ඉතින්. සීයට තේරුණා මියුසික් වලට මං පොඩ්ඩක් ලැබී මම ඒකට ආසයි කියලා. ඉතින් සීයා ඇහුවේ නැහැ කොහෙලා ගත්ත මියුසික් කරන ආසද? සින්දු කියනවාද මොකද කරන්න කියලා අහලා නැහැ කවදාවත්. හැබැයි ඔහොම මම මියුසික් වලට ආසයි කියන එක සීයට තේරිච්ච සමග ඉතින් පොඩි කාලේ ඉඳලා සීයා මේ සීයාගේ පොඩි වැඩ වලට මාව දාගත්ත නිකන් පොඩිම කාලේ ඉඳලා වුරුදු 5-7 ඉඳලා මාව දාගත්තා. ඔය මේ ෆිල්ම්ස් වල මේ බෑක්ග්‍රවුන්ඩ් වෝකල්ස් වලට ඒ සින්දු කියන්න ඊට පස්සේ සීයාගේ වෙන වෙන ප්‍රොජෙක්ට්ස් වලට ගයිඩ් සින් කරන්න ඔහොම දාගත්තා. ඊට පස්සේ ඉතින් ඔහොම ටික වැඩ ටික කරගෙන ආවා සීයත් එක්කම. විනුජගේ සීයා කියන්නේ ප්‍රවීණ සම්මානනීය ගායන ශිල්පී වික්ටර් රත්නායක ශූරින්. එතකොට මුණුබුරා තමයි විනුජ. ඔව්. කොහොමද ඒ පවුලේ අපි පවුලේ විස්තර ගැන කතා කරද්දී එතකොට සීයාගේ ආදරණීය දුවලා පුතාලාගෙන් තමයි මම ලොකු දුවගේ පුතා. එතකොට පුතාලා දෙන්නයි දුවලා දෙන්නයි ජයන්ත රත්නායක, එසේ අම්මා, එසේ පුංචි ඉන්නවා මංජුල රත්නායක, ඊට පස්සේ බාලයා තමයි ලෙලුම් රත්නායක. එතකොට ලොකු දුවගේ පුතා තමයි මම. පවුලේ හැමෝම ඉතින් මියුසික් කියන්නේ හැම වෙලේම පේන්න තියෙන්නේ ඇහැට පේන්න තියෙන කනට ඇහෙන්න තියෙන්නේ හැම උදේ නැගිට්ටත් මියුසික් විතරයි ගීතේ ගියතුල ඇහෙන්නේ පේන්න තියෙන හැමදේම. ඒ කියන්නේ වෙතනින් ගහ වෙන ලෝකයක් තිබෙම නැහැ පොඩි කාලේ. පොඩි සීයත් එක්ක අපේ මහගෙදර අපි හැදෙන කාලේ මේ හැම වෙලේ මියුසික් විතරයි ඉතින්. එතන ගෙදරට එන අමුත්තොත් මේ කලා ලෝකයේ ඉන්න ඒ ප්‍රවීණෝ ඒ දරන්ත චරිත අතරත් මතකයි. කියන්නේ දැන් අපි ලෙජන්ඩ්ස්ලා විදියට අපි සලකන ලංකාවේ ආදරණීය ඒ ඒ ඒ ගායකයෝ ඒ මියුසිෂියන්ස්ලා ඒ කලාකරුවෝ මේ දිනෙදා මෙහෙම මූණට මෙහෙම හම්බෙන දකින කලාකරුවෝ ඒ සමාජයක් තමයි මට පොඩි කාලේ. ඒක මම සෑහෙන මම නිහතමානී ආඩම්බරයක් මට තියෙන සතුටක් මට පොඩි කාලෙන් දැන් ඒ එහෙම සමාජයක් මට ආශ්‍රය ගන්න හම්බෙච්ච එක. දැන් එතකොට විනුජ කියනවා දැන් එහෙම ප්‍රවීණයන් හම් වෙනවා කියලා කුඩා කල සිට. දැන් ඒ සීය නිසානේ. ඔව් අනේ නැක ෂෝරින් නිසා. එතකොට දැන් ඒ සීය නිසා ලැබීම හම් වෙන්නේ පොඩි කාලේ විනුජ. ඔව්. එතකොට දැන් විනුජ කණ්ඩායම් සංගීතයට පැමිණිලා දැන් රටවටේ ඒ වගේම විදේශ සංචාරවල හැමතැනම යනකොට හම් වෙනවා මේ වගේ ප්‍රවීණයන්. එතකොට ඒ අත්දැකීම සහ අර පොඩි කල ලැබපු අත්දැකීම සහ දැන් ලැබෙන අත්දැකීම ගැන පොඩ්ඩක් අපිට විග්‍රහ කරමු. මෙහෙමයි. ඒ කියන්නේ සීයා නිසා ඒ පොඩි කාලේ හම්බෙච්ච ඒ අත්දැකීම් ටික දැන් මෙහෙම එනවනේ සීයත් එක්ක ගමනක් එකතනක් එනවා නෑ දැන් ඔයාගේ වැඩේ ඔයා දැන් කරගන්න ඕනේ දැන් ඔයාගේ වයස හරි කියන එක ඒක කියන්නෙත් නෑ ඒක අර එකතනක දැනෙන්න දෙන්නේ එසේ මම ඒක වට දැනුණාද ඔව් ඒක දැනුණා ඒක දැනුණා කියන්නේ හොඳටම දැනුණා හොඳ ඔව් හොඳටම දැනුණා ඒක දැනුණා තැන් ඒ කියන්නේ මම ගෙනාවා මුණුබුරා සීයා කියනවා ඇති මුණුබුරාව මම ගෙනාවා දැන් මුණුබුරා යන්න ඕනේ ඒ ගමන කියලා. ඔව් සීයා ඒ කියන්නේ මට හැම වෙලෙම දෙන ඇඩ්වයිස් එක තමයි මගේ පහනෙන් එළිය බලන්න එපා කියන එක. දැන් කියන්නේ කවදාවත් වික්ටර් රත්නායක මුණුබුරා විනුස කියන තැනට එන්න එපා. විනුස තරුෂ්ක කියන නම හදාගන්න කවදරි පුළුවන් නම් මට මාඩම්බරයක් වෙන්න වික්ටර් රත්නායක කියන්නේ විනුසගේ සීයා කියන තැනට මාව හඳුන්වන්න සීයාට පොඩි කාලෙක කියලා තියෙනවා. මේ කියන්නේ මගේ පහනෙන් එළිය බලම තමන් ගයක් හදාගන්න කියන එක. එතකොට සීයා පොඩි කාලේ නම් අර
මේ ධනගානකම් ඒ ටික අතින් අරගෙන ගියා. ඊට පස්සේ එක තැනක් එනවා දැන් මට තේරෙන්න නැහැ මෙතනින් යට මම මොකක් කරේ කරගන්න ඕනේ කියන එක. ඒකට ඒක තමයි මේ ආපු මේ චූටි ගමන ඉතින් ඇවිල්ලා තියෙන්නේ. දැන් කොච්චර විතර ගීත කරලා තියෙනවද බිලුජ? ගීත නම් පොඩි කාලේ ඉඳන් ගත්තොත් 100 100 100 මට ඇල්බම් එකක් කරලා 100 අම්මා අප්පච්චි එකතු කරලා 2016 පැණි මොරමල් කියලා ළමා ගීත සංයුක්ත තැටියක් රාජ්‍ය සංගීත සම්මාන 2016 එකට හොඳම සම්මානය මේක හම්බ වෙනවා. මේ සිංදු 30ක් විතර 35ක් විතර ඇති. දැන් මම මේ මම පස්සේ කරපුවත් එක්ක ඔක්කොම. ඒ කියන්නේ විනුජම විනුජටම නිර්මාණය වෙච්ච සිංදු 35ක් විතර තියෙනවා. ඔව් ඒ කියන්නේ මම සිං කරන්නේ. ඒකේ වෙන වෙන ලිරිසිස්ලා මියුසිෂන්ස්ලා වෙන වෙනයි මමත් කරපුවා තියෙනවා. එහෙම මම විතරක් සිං කරන මගේ සිංදු 35ක් විතර තියෙනවා. ගේ පොඩි කාලේ අර සින්දු කිව්වත් එක්ක ඉතින් ඒව හැම මහලු හිට්ස් නෙමෙයි. හැබැයි ඒව හිට්ස් නෙමෙයි මට හරි සතුටුයි මට දෙයනේ කියලා අනේ සින්දු ටිකක් තියෙනවනේ කියන එක. ඇල්බම් එකක් තියෙනවා. ඔව්. හරි. ඒක තමයි විනුජගේ ගායන ජීවිතය. ඔව්. විනුජ ජීවිතේ ලැබපු ලොකුම දුක මොකද්ද? ජීවිතේ ලැබපු ලොකුම දුක. එහෙම දුකක් තියෙනවද? ඔව්. තියෙනනේ. අනිවාර්යෙන්ම. ඒ කියන්නේ ජීවිතේ ඕනම මිනිස්සේ ඕනම කෙනෙක්ගේ ජීවිතයට වටිනම ඒ දෙන්න අම්මා තාත්තා ඇති වෙන එක ඒක තමයි ජීවිතය විනුජ කියන චරිතය හැදීගෙන එනකොට ජීවිතය ගොඩනගාගෙන එනකොට විනුජගේ අම්මයි තාත්තයි එකතැනකදී නැති වෙනවා හැබැයි එකම වෙලාවෙ නෙමෙයි කාලවල දෙකකදී විනුජ ඒ ගොඩනගාගෙන එන ජීවිතය හැදීගෙන එනකොට තමයි අම්මා තාත්තා සමුගන්නේ ඔව් එතකොට ජීවිතය ගොඩනගන්නේ කොහොමද ඒක මමත් කාලයක් කල්පනා කරපු ප්‍රශ්නයක් කොහොමද මම මේක දැන් ගොඩනගා ගන්න එක මොකද මියුසිෂන් කෙනෙක් වෙන එක ඒක මට වඩා මගේ අම්මගේ අප්පච්චිගේ හිණැත්තරම ඒ කියන්නේ 100ට තියෙන ඒ ලැබිකමත් එක්ක මම මියුසික් වලට ආස වෙන එකත් එක්ක අම්මා අප්පච්චි එක මාර විදිහට මේ කොල්ලව කවදරි සී තාත්තා වගේ කරනවා කියන ඒ හිණේ අම්මා අප්පච්චි ඒ කියන්නේ මාරම දැඩි ලෙස හිටියයි හිණේ තොර මගෙත් ඒක හීනේ මේ හැම දෙයකටම පිටිපස්සෙන් හිටියේ එතකොට අම්මයි අප්පච්චි මොන දේ වුණත් මෙහෙම මොකක් හරි මෙහෙම ප්‍රශ්නයක් ඇච්ච ගමන් කව පිටිපස්ස බලලා හරි අප්පච්චි අම්මයි නැහැ හැබැයි එක තැනකදී 2016 අම්ම නැති වෙනවා ඊට පස්සේ අපේ මගේ අප්පච්චි අඩුව පුරව වුණා මට දෙන්න පුළුවන් හැම දෙයක්ම දීලා ඊට පස්සේ අප්පච්චි නැති වෙනවා ගිය අවුරුද්ද 2022 යන්නේ එතනින් එහාට තමයි හිතාගන්න බැරි වෙන්නේ කොහොමද මෙතනින් එහාට මේක යන්නේ මොකද අර හිටපු අර මහා ශක්තිය දැන් නැහැනේ පිටිපස්සේ හැබැයි එතනින් එහාට මං හිතන්නේ 얘 දෙන්න මට හැම වෙලේම කියන දෙයක් තමයි මගේ ළඟම ඉන්න මගේ යාළුවෝ 얘 දෙන්න නැත්තේ නෑ ඉන්නවා පිටිපස්සේ කියන එක මොකද අම්මා අප්පච්චි නැති වෙන තැනින් මගේ බෑන්ඩ් එක මිඩ් ලේන් බෑන්ඩ් එක තනක් වෙනවා මෙහිමපත් කියන්නේ ටර්නින් පොයින්ට් එකක් විදිහට තමයි මම හිතන්නේ අම්මා අප්පච්චි දෙන්නව ජීවිතේ හැරවුම් ලක්ෂය වගේ. ඔව් අම්මා අප්පච්චි දෙන්නව නැති වෙන තැනින් මේක කැරගෙන අමුතු පැත්තකට ජනතාව අතරට පැමිණෙනවා. කියන්නේ මම පෞද්ගලිකව නෙමෙයි මං ගැන නෙමෙයි මං කියන්නේ විනුජ තරුෂ්ක කියන පුද්ගලයා නෙමෙයි කොහොම හරි. ඒකත් මිඩ්ලෙන් බෑන්ඩ් එකේ හරි ෆ්‍රන්ට් මේ මෑන් මේන් වෝකලිස්ට් හැබැයි කියන්නේ බෑන්ඩ් එකත් එක්ක මගේ ලයිෆ් එක වෙනස් වෙනවා. ඒ කියන්නේ හොඳ කියන්නේ බෑන්ඩ් එක මගේ කැරියර් එක පැත්තෙන් මං ගොඩාක් මෙහෙම ඉස්සරහට ආවා යම් තාක් දුරකට මම හිතන්නේ ඒකට හේතුව අම්මා අප්පච්චි තමයි. ඒ දෙන්න අනිවාර්යෙන් කොහේ හරි ඉඳගෙන මේ මොහොතත් කොහේ හරි නම් බලාගෙන ඒ බ්ලෙසින්ග්ස් මට තියෙනවා කියන එක මම දැඩිව විශ්වාස කරනවා. ඒක තමයි විනුජ ලැබපු ජීවිතේ ලොකුම දුක. ඔව්. ඒ දුකත් එක්ක එතකොට ජීවිතේ ගොඩනගාගෙන එනවනේ. එතකොට ඒක නැපතුනේ නැහැ. නැහැ. දැන් කොහොමද ඉස්සරහට මේ ජීවිතේ ගොඩනගින්නේ වගේ? ඒ ජීවිතේ ගොඩනගින්නේ මම අනිවාර්යෙන් මතක කරනවා මගේ අක්කා. අක්කයි මමයි තමයි ඉන්නේ. අක්කා ගොඩක් ලොකු අක්කා අවුරුදු 29 දැන් 29ක් වෙනවා අක්කා හැම වෙලේම උත්සාහ ගන්නේ ඒ අම්මයි අප්පච්චි නැති වෙච්ච එකේ අඩුව පුරවන්න ඉතින් මං එයා ඒක එයාට පැහැකි උපරිමෙන් කරනවා එයා මං හැම වෙලේම කියන්නේ අක්කා බලබන්න මං පින් කරලා දෙනවා සෑහෙන්න එයාත් ඒ අම්මයි අප්පච්චි වගේම තමයි පුදුම විදියට මට සපෝට් කරනවා මට වචනෙන්ද මොකක් හරි දෙයක් උදව්වක් දුන් මොකක් හරි කියන්නේ හැපුලෝ හැම විදියෙම මේ කියන්නේ කියන්නේ ඒක තේරෙන්නේ නැහැ නේ 100% දුන්නාම මේක අර සම්පූර්ණයෙන් කියන්න බෑනේ ඒක ඕවර් ඕල් හැම විදියටම හම්බ වෙනවා
මියසිකුත් කරගෙන අක්කත් එක්ක මගේ බෑන්ඩ් එකේ සහෝදරයෝටත් එක්ක සාමාජික වටපිටාව ඉන්න මේ ඉතා සුළු පිරිස මගේ විශ්වාසන්ත යාළුවෝටත් එක්ක මම ජීවිත සතුටින් යනවා ඉතින් ඇහුවට කමක් නැති වුණත් එතකොට ජීවිතේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැද්ද නැහැ ඇත්තරම නැහැ ඇත්තරම නැහැ ඇත්තරම නැහැ ඉතින් කොහොමද ආ ලංකාවේ දැන් කණ්ඩායම් සංගීතයේ හොඳටම ඉනි පෙත්තරම ගිහිල්ලා ඉන්නේ මිඩ් ලේන් කෙන කණ්ඩායමත් එක්ක ඉතින් ඒ යනව රට වටේ යනවා ලංකාව වටේ යනවා ඒත් ඇත්තටම ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැද්ද ඇත්තරම මට ප්‍රශ්නයක් ඇයි මට නැත්තේ කියලා ඇවිල්ලා ඇත්තරම නැහැ හිතලත් නැහැ හිතනවා නේද ඉතින් ඕන කුල්ලෙත් එක්ක ලෙටි දීක සාමාන්‍ය හැඟීමක් නේ ඒත් මන් දන්නේ මට ඔළුව දාන්න වෙලාවක් නැහැ ඒකට මම කියන්නේ මට ඒක සටහන නිසාද කියන්නේ නැත්තම් නෑ 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 එහෙම නෙමෙයි දැන් අපේ බෑන්ඩ් එකේ එක වෙලාවකට ප්‍රේම දැන් වාහනේ අපේ බෑන්ඩ් එකේ කට්ටිය යන ගමන් අපි බස් එකේ අපි කට්ටිය මේකට යන්නේ අපි වෙන වෙන වාහනල යන්නේ මේ මිඩ්ලින් කියන බෑන්ඩ් එකනේ මිඩ්ලින් ෆැමිලි එකක් ඒක සහෝදරයෝ ටිකක් එකෙක් එකක් නැතුව බෑ එතකොට මේ එහෙම ඒ ෆැමිලි එක දැන් ටෝ එකක් යනවා කියමු අපි සංගීත ප්‍රසංගයකට යනවා හැමෝම ෆෝන් වල විනුජේ එතකොට ෆෝන් එක ගෙනෙවෙ දින්නේ නෑනේ ඇත්තට මම බයිනවා අපි ඒකට කියන්නේ මල් කඩනවා කියලා හැමෝම මම ඒ කියන්නේ බෑන්ඩ් එකේ දැන් එහෙම ගර්ල්ෆ්‍රෙන්ඩ්ස් ලා ඉන්න අය සහ නැති අය ඉන්නවා මම ඔය මේ ට්‍රිප්ස් එකත් කියන්නේ දැන් දුර කොන්සර්ට් වලදී දැන් අපි පාටි අපේ වාහනේ යනවා මම බයිනවා කට්ටියට මොනවද මම ෆෝන් සයිංගල පොඩ්ඩක් කතා කරපල්ලකෝ කියලා දැන් මම කතා කරන්නේ නැහැ කාත් එක්ක මම ඉන්නවා මෙහෙම බලාගෙන මම ෆෝන්ස් වල කෝල්ස් අද මම ඉන්න ඊට පස්සේ එහෙමත් නැහැ විදි පිස්සු ගෙලන ගත්තාම ඔක්කොම එකට ඉන්නවා මට නෑ අත්‍තර මං අහලත් නෑ ඇයි බම් මට මොකද්ද දන්නේ නෑ එතකොට යාළුවෝ ඒ බෑන්ඩ් එකේ ෆැමිලි එකෙන් ඇවිල්ලත් නැද්ද මේක හරියනවා මේක හරියනවා කියලා ඇවිල්ලා අපෝ තියෙනවා 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 එහෙම තියෙනවා එහෙම කැමතිලත් නෑ නෑ ඇයි හිතෙන්නේ නැත්තේ අනේ මන් දන්නේ නෑ එහෙම හිතිච්ච අවස්ථා තියෙනවා ඔයා බයයිද ආදරයට බයයිද නෑ අනේම නෑ ආදරයට බය නෑ එහෙම නෑ මොකක් හරි හේතුවක් නිසා එක්කෝ මට ඒකට මට කියන්නේ හරි මෙහෙම හිතන්නකෝ දැන් මොකක් හරි කාටරි කැමැත්තක් ඉතුනොත් ඒක මගේ ඔළුවේ හිටින් ඒ කියන්නේ මට ඒකට කන්සන්ට්‍රේට් කරන්න වෙලාවක් නෑ මං ඊට වඩා මම මගේ වැඩවලට මං ගොඩක් ફોකස් කරනවා අත්‍තරම කතාව මේ මං හැමදාම උදේට නැගිටින්න අද මොකද්ද මං කරන වැඩි මං අද මගේ කැරියර් එකනේ මම මොකද්ද කරන්නේ කියන එකත් එක්ක බලමු නේද ඉස්සරහට. ඔව් බලා ඒක ඕනේ තින් නැතුව බෑ. බලමු ඒ දැන්ට නෑ නිදහසේ ඉන්නවම. හැමෝටම තියෙන ප්‍රශ්නයක් මේ මිඩ්ලී බෑන්ඩ් එකේ විරුජට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද කියලා. උත්තරය මම හිතන්නේ ලැබුණා. විරුජ දැන් මේ සීයාගේ ගීත ආභාෂය වෙනස් සහ විරුජගේ ගීත ආභාෂය වෙනස්. එතකොට මේ සීයා යන ආභාෂයට ගිහිල්ලා නෑ. අපි කිමු කිව්වොත් රැල්ලට යන සංගීතයේ සහ කණ්ඩායම් සංගීතයත් එක තමයි එකතු වෙලා ඉන්නේ. ඒක හැදින්නේ කොහොමද විරුජ? රැල්ලටන සංගීතයත් නෙමෙයි අය ඇත්තටම. ඒ කියන්නේ සීයා කියන්නේ වෙන ඊරා එකක්. එයා ඇවිල්ලා ඒ කියන්නේ ලංකාවේ අයිකන් එකක් මට දකින්න. මම දකින්න විදිහ දෙක ලංකාවේ තියෙන හැමෝම පිළිගන්නවා මං හිතන්නේ. එයා කරපු දේ ඒක තමයි මම මුලින්ම ජීවිතේ ඉගෙන ගන්න සංගීතය, ශාස්ත්‍රීය සංගීතය. හැබැයි මම පොඩ්ඩක් ආස වෙනවා මේ performing කියන ඒ ආර්ට් එකට performer කෙනෙක් මෙහෙම මිනිස්සු මනුස්සයෙක් බලන් ඉද්දී ආසයි තෙන්න එහෙම එතකොට මේ සීයා කවදාවත් මට ඒකට එහෙම මේ මන් දන්නේ නැහැ සීයා දැකලා ඇති අනිවාර්යෙන්ම සීයා එහෙම ඇවිල්ලා නැහැ විරුජ කියනවා මුල වැඩසටහනේ මුලදී වික්‍රත්නායක ශූරිය නිසා තමයි සීයා නිසා තමයි ගායකෙක් වෙන්නේ කියලා දැන් සීයාගේ ගීත ආභාෂය නැතුව සීයාගෙන් ගැටලුවක් ආවේ නැද්ද නැහැ එහෙම නැහැ සීයා කවද කියන්නේ ඒක ගැටලුවක් කියන්නේ සීයා කවදාවත් මට කියලා නැහැ මේක කරපන් මෙන්න මේක කරන්න මේක කරන්න මේක තමයි හරි දේ කියලා කියන්නේ මේක තමයි කළ යුතුම දේ කියලා මට කියලා නැහැ සීයා තමයි මට මයිකල් ජැක්සන් පෙන්නන්නෙත් සීයා තමයි මට මෙටැලිකා කියන රොක් බෑන්ඩ් එක පෙන්නන්නෙත් සීයා තමයි මට බොබ් මාලිව පෙන්නන්නෙත් මෙන්න මෙහෙමයි මේ ලෝකේ ඉන්නවා කියලා කියන්නේ මයිකල් ජැක්සන් නැති වෙච්ච වෙලාවේ සීයා මාව අරන් ගිහිල්ලා මයික එක සුපර් මාකට් එකට අරන් ගිහිල්ලා මයිකල් ජැක්සන්ගේ තියෙන මතරම මම බලලා නැහැ කොන්සර්ට් එහෙම මං අහලා සීයා කවුද මේ කියලා වහම සීයා මාව එක්කන් ගිහිල්ලා මේව සුපර් මාකට් එකට තියෙන සියලුම කොන්සර්ට් එක DVD සරගෙන මෙහෙම අරන් දෙනවා දැන් බලපන් මම DVD එක තියෙනවා ගෙදර ගිහිල්ලා ඇති වෙනකම් බලා ගන්න පුළුවන් බලන්න සීයාත් එක්ක විතරත් නායක කියන සීයානේ සීයාත් එක්ක ඉන්න ළඟම සමීපතම මුණුබුර ඔයාද එතකොට ඔව්
ඒක 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 මමික මම ඌ කියලා කියන්නේ මේ මම විතරක් නෙමෙයි අපේ පවුලේත් කියන උර සෙටරයි බයයි පවුලේ කට්ටිය. හැබැයි මේ මම මට මතක ඇති කාලේ මම ඇවිල්ලා ගිහිල්ලා සීයාගේ ගෞඩ නැගලා සීයාගේ බඩට ගහලා සීයාගේ ඇඳේ පෙරලිලා අර එහෙම නිදාසේ මං සීයත් එක්ක හිටියේ. අපේ අනිත් මුණුබුරු මිනිබිරියොත් කියන උඹ විතරයි බය නැතුව සීයාගේ කාමරෙට ගියේ එකම එකා කියලා. මේ සීයත් එක්ක මං ගොඩක් ළඟයි. මං ගොඩක් සීයත් එක්ක ළඟයි පොඩි කන්දුලා. ස්කෝලේ යන්නේ නේද අම්පාසල්ද ක්ලාස් දුමු යන්නේ ඔක්කොම සීයත් එක්ක මට එහෙම කවදාවත් මේක කරන්න එපා එහෙම නෑ මම ආස ආර්ට් එක මම ආස ඒ පර්ෆෝමින් ආර්ට් එක සහ පර්ෆෝම් කරන ගමන් මිනිස්සෙක්ට දැනෙන සින්දුවක් කියන්නේ කොහොමද කියන එක මම ඒක ෆලෝ කරනවා මම තාම ඉගෙන ගන්නවා මගේ ඩ්‍රීම් එකත් ඉතින් වික්‍රත්නායකගේ මුණුපුරා කියලා මම වික්‍රත්නායක වී යුතුම නෑ නේ මම රයි කරන්නේ ආ වික්‍රත් නැහැ මුණුපුරා මෙහෙම එකෙක්ද මෝ සීයාව කියන්නේ නේ පිස් එක්කගේ දඟලනවා මං අහන කතාව ඕක මට කිය මට හැමෝම අහන ප්‍රශ්නේ ඕක මං ආසයි මේ ප්‍රශ්නේට ඒකෙන් එතන වෙනසක් තියෙනවානේ ඔය වෙනසට කැමති ඔව් මම ඒකට ගොඩක් කැමති කියන්නේ දඟලලා කැරකිලා සෙල්ලක්කාර ජීවිතය තමයි සංගීත ශාස්ත්‍රය තුල කැමති ස්ටේජ් එක උඩ ස්ටේජ් එක උඩ මම ඒකට තමයි කැමති يعني සීයා කිසිම කැටලුවක් නැහැ වගකීමෙන් කියන්නේ වගකීමෙන් කියන්නේ සීයා ගැටලුවක් වෙන්න විදියක් නැහැ සීයා මොකද මේ කියන්නේ සීයා මට කියන්නේ මට සීයා එහෙම පොඩි කාලෙන්දන් කියලා තියෙනවා ඉතින් එහෙම මම කරන දේ කරන්න ඕනේ නැහැ කියන එක මියුසික් මියුසික් කියන්නේ මියුසික් එක ලැන්ග්වේජ් එකක් කියලා කියන්නේ අර ඒක විශ්ව භාෂාවක් ඒක ගොඩාක් දේවල් තියෙනවා ඒක ඔයා කැමති මොකක්ද හැබැයි කරන දේ හරියට කරන්න ඒක ඒකනේ පර්ෆෝම් කරන එකෙත් මම සේජ් උඩ ඒක දඟලන එකෙත් හොඳ සහ නරකක් මට කරන්න පුළුවන් මං උතන මට නිකන් මං පිස්සෙක් වගේ නිකන් හැසිරෙන්න අනවශ්‍ය විදිහට මං හැසිරලා මං එහෙම වෘත් ඒකේ කේස් එකක් තියෙනවා එතකොට මං සීයා පොඩ්ඩක් කේස් එක දායි එහෙම නෑ තාම අර ඒකයි හරි දේ ඒක කරන ආර්ට් එක හරියට කරන්න සීයාගේ ආభాෂය නැති වුණත් කරන ආර්ට් එක හරියට කරන්න තියෙන ළමයි හැබැයි මම සීයා විසඳුත් කියනවා හැම කොන්සර්ට් එකම හැම කොන්සර්ට් එකේ මම අර මොනවා නැටුවත් මම මොන දේ කරත් නටලා අන්තිමට ඉවර වෙලා තනිමිනට මගේ ලෝයේ කියන සින්දුව පාඩුවේ හිටගෙන කියනවා ඒකට තමයි මිනිස්සු වෙයි ගොඩක්ම කැමති වැඩසටහනේ අන්තිම අදියරෙන් ඉන්නේ අපි ඒ ගීතේ කොටසක් ගන්න සිවසරක පින් ගීත ගොළු වෙලා ගියදෝ අලුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝ තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන් රැගෙන යන්න සුදුරේ ඔබේ සුවඳ මාළගින් ටෝක් විත් මී මගේ වැඩසටහනට අද පැමිණියේ සම්මානනීය ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක ශෞරින්ගේ ආදරණීය මුණුපුරා විනුජ තරුෂ. දන්න කෙනෙක්ගේ නොදන්න කතා ගොඩක් අරගෙන තමයි අද අපි ආවේ. ඉතින් අද වැඩසටහනට පැමිණි විනුජ තරුෂ ඔබට මෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මේ වගේම තවත් දන්න කෙනෙක්ගේ නොදන්න කතාවක් අරගෙන හමු වෙන බලාපොරොත්තුෙන් අපි අදට සමු ගන්නවා. එතෙක් ඔබට සුබදායි දවසක්.